හරින් මේ දවස්වල දිනපතාම වගේ බකට් පෙරලා ගන්නවා පාර්ලිමේන්තුවේ මේ සති එකහමාරක් දෙකක් තිස්සේ ළඟ ළඟ බකට් දා ගන්නවා හරි අද දාගත්ත තව බකට් එකක් ඒ මොකද්ද මේ කොකේන් උඩපටයක් හරි මොකද්ද මේ කොකේන් උඩපටේ නෑ මම හිතනවා ඇත්තසම මුලින්ම සතුරු වෙනවා බුදුමන්ත එක්ක පළවෙනි පාර සාකච්ඡාව සම්බන්ධයෙන් මේක ඇත්තටම එන්නේ මම හිතනවා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා රංජන් රාමනායක මම ආද රංජන් රාමනායක වෙනුවෙන් හිටගන්න රංජන් රාමනායක කරු ප්‍රකාශයක් හමු වෙ තමයි ආවේ ආපම බොම් කෙටි උත්තරයක් දෙන්න මම හිතනවා රංජන් රාමනායක එදා මොකක් හරි කරුණක් කරන්න කියලා ආණ්ඩුවෙත් ඉන්නවා කැබිනට්ුවෙත් ඉන්නවා කියව වචනේදී කැබිනට්ුව හිටුව ලාබාලම ඇමතිවරු හැටියට මම මේ චෝදනා මට කරකෙන්න පටන් ගත්තා නමුත් මම දා රනිල් කුමසික මහත්තයෙන් අහුව මේක මම මොකද්ද කළ යුත්තේ මම දෙන්න ඕනේද කියලා ඒකම මම රංජන්ට කතා කළා මොකද්ද බම් බු මේ කිව්වේ කියලා එතකොට මම නම් කීපයක් කිව්වේ නම් වල අපේ නම් නෙමෙයි තිබුණේ නමුත් මම හිතනවා පහුගිය කාලය තුලදී තමන්ගේ විවේචනයන් වලට උත්තර දෙන්න බැරි වුණා අපි කරපු විවේචනයන් වලට චරිත ඝාතනය කිරීම සහ මගේ තියෙන ක්‍රෙඩිබිලිටි එක මං කියද කියන්නේ මාව විශ්වාසනීයත්වය මං කියන කරුණ වල නැති කරන්න මාව කුඩෙක් කරලා දිනවා කියන එක තමයි වෙන්නේ දිනේ ඒ තමයි අත්ත කතාව ඒ තමයි සත්‍ය කතාව ඉතින් මට මේ මේ මේකෙදි තියෙන ප්‍රශ්නේ පූර්වාදර්ශයක් දෙන්න දර්ශනයයි ප්‍රශ්න තියෙන්නේ දැන් ඔය කියන විදිහට මම රිපෝට් ගන්න මට ප්‍රශ්නයක් නැහැ මේක කවුරුරි ක්‍රෙඩිබල් මිනිහෙක් කියන්නේ නිකන් පාර්ලිමේන්තුවේ වාචාලකමට කියලා පැණි පොන නාලිකා වලින් සහ ඇත්තට කුඩු දෙන නාලිකා වලින් ඕවා කියනකොට මං උන්ට උත්තර දෙන්න කිව්වොත් මම හෙට පිරිමියෙක් නෙමෙයි මම ගෑණියෙක් වුණ මං කලිසම ගල්ලත් පෙන්වන්නේ ඉතින් ඒ නිසා ඒකත් දැන් මට කියනවා එහෙම වදිනේ කුත් යනවනේ ඒ ඔක්කොම නිර්මාණය කරන මේ සර්ගේ ගවුම් අඳින ගෝලෙක් ඉන්නවා ඉතින් මේ මිනිහා විතින් නිර්මාණය කරපුවා මම විශ්වාස කරනවා මම හැබැයි අද ඔබතුමාට අවධාරණය කරනවා කවුරු හරි මැදිහත් වීමක් කරොත් ඔබතුමා වෙන්න පුළුවන් මම බය නැතුව කියනවා මම සූදානම් පරීක්ෂණයක් කරා ඇත්තටම මේකට මැදිහත් වීමක් කරමුද මම කියන්නේ දිගින් දිගටම චෝදනාවක් කියන්නේ මොකද මේකේ ලොකු අසාධාරණයක් තියෙනවා අයි මේකට හේතුව ඇවිල්ලා මගේ දුව මේ අවුරුදු ඔලුවල ලියනවා මාර්තු මාසේ පුතා ලියනවා මේ අවුරුද්දේම දෙසැම්බර් මාසේ මම හිතන එක ඉතාම අසාධාරණයක් මම ජීවත් වෙන පරිසරය තුළ මම බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ මිනිහෙක් විහිළුවෙන් තහළුවෙන් ඒ වගේම මට මේ වගේ මඩයක් ගන්න එක හරි පහසුයි හැබැයි මමත් කැමති මේ මේක මට මගේ හොඳ වෙලාවට වෙන දෙයක් කියලා මට හිතෙන්නේ ඉතින් මම කියනවා මේ චැලෙන්ජ් එක කරනවා නම් මමත් එන්නම් මමත් ගින පස් දිනක් විතර අරගෙන ඉන්න ඕනේ ඒගොල්ලන්ගේ පරීක්ෂණය කරන්න. ඒගොල්ලෝ උත්තර සූදානම් නම් පාර්ලිමේන්තුවේ සද්ද දාන කට්ටිය මමත් සූදානම්. හැබැයි එහෙම නොවුණත් ඔබතුමාමට කිව්වොත් ඔබ ඇවිල්ලා මේක කරපන් කියලා මම එනවා. හැබැයි මම දන්න ඉදිරිය ලංකාවේ ඒ ගන්න පුළුවන් සාම්පල් ක්‍රමවේද දෙකක් තියෙනවා. මම දෙකම ඕන නම් මුණ දෙන්න කැමති. හැබැයි ඉතින් අර මේ මුත්‍රා කරනකොට ඒකත් වීඩියෝ කරන්න නෙවෙයි නැත්නම් මගේ මුත්‍රා නෙමෙයි කියන්නේ. ඒකත් වීඩියෝ කරන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ මම පේන්නේ නැති වෙන කරන්නේ නැත්නම් මොකද අර එක්කෙනෙක්ට සයිස් එක බලා ගන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා ඒ ගවුම් අඳින කෙනෙක්ට. ඉතින් සයි යාටත් මට ඒකත් ඕන නම් පෙන්නලා අරින්න පුළුවන්. යාට ප්‍රයිවට් එකේ ඔබතුමා ඕන එකේ ෆොටෝ එකක් ගහලා යාට හරි. යාස ඇති ඔබල. මේ මේ දෙවිවරුත් එක්ක පවා පොඩි ප්‍රශ්නයක් හදාගෙන ඉන්න කාලයක් වගේ. මොකද දෙවිවරු රෙස්පොන්ඩ් කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒකට හොඳම උදාහරණය තමයි ධම්මික බණ්ඩාර. පැණි ධම්මිකගෙන් අහනකොට කොහොමද රාජ්‍ය ඇමතිවරයා මේ මේ ආසාදිතයෙක් උනේ කියලා ඒක කාලි අම්මගෙන් අහලා කියන්න ඕන කියනවා. ඒ කියන්නේ මේ කමියුනිකේෂන් ඉෂු එකක් තියෙනවා දෙවිවරු එක්ක. හරි. දැන් ඔබ මෙතනට ගිය කෙනෙක් දේශපාලනඥයෙක් ඇටියට. එතන ස්වභාවය කොහොමද ඇතුලේ? අපිට අපි ඥාන ගැන කතා කරන්නේ. එතන මොකද්ද එතන සිටුේෂන් එක? එතන ඇතුලේ මොනවද තියෙන්නේ? එතන මොනවද වෙන්නේ? එතනට මොකද්ද එතන කතාවේ ඇත්ත කතාව? මොකද අපි ගිහිල්ලා කරලා නැහැ. දැසිරයි මම ඇත්තටම උපත්තියෙන් කතෝලිකයෙක්. මගේ දෙමව්පියෝ කවදාවත් කැමති වුණේ නැහැ. මම මගේ වෙලාවක්වත් බලනවා. ජ්‍යොතිෂ්‍යයටවත් එනකොට දෙමව්පියෝ කැමති වුණේ නැහැ. නමුත් මම මගේ දේශපාලන පරිසරයේ බිහි වෙන්නේ බදුල්ලේ. 79%ක් ඉන්නේ බෞද්ධ ජනතාව වගේ මම බුද්ධ ආගමට බොහොම ගරු කරන මිනිහෙක්. මොකද ඒක ධර්මයක්. ගොඩක් කටේ නොතේරෙන දෙයක් වුණාට ඒක ධර්මයක් ඒක මුස්ලිම් ජාතිකයට වෙන්න පුළුවන් කතෝලිකයට වෙන්න ඕන කෙනෙක්ට මේ මාර්ගී ගමන් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඒත් එක්කම බද්ධ වෙච්ච මේ දෙවිවරු ඒත් එක්ක යන සංකල්පයක් එහෙම නැත්තම් තිබුණා. ඒ නිසා මමත් ගිහිල්ලා තියෙනවා. බෑත්තර මාව අනුරාධපුරේ මැනියෝගාඩි ගියේ මට දැන් වැඩියෙන්ම මැඩ ගහන කෙනාගේ සහෝදරියත් එක්ක. මම එතනට ගියේ. ඒ නිසා
මේක වෙන අතීත කතාවක්. ඒ අතීත කතාව වෙන්නේදී මාත් එක්ක මේ වෛරය බද්ධ වෙලා තියෙන. දැන් ඔබ නම කියන්නේ අපි නම කියන්නද? නෑ මං කැමති නෑ එමන්එස් වගේ නම අහද්දවත්. මොකද ඒකිනුත් එයාට පිකප් එකක් නේ. එයාට ඕනේ මගෙන් නම කියව ගන්න. මම ඒ වගේ අපතුන්ගේ නම් කියන්න කැමති නෑ. ඒ නිසා මම එයාගෙන කියන්න කැමති නෑ. හැබැයි මම කාටවත් පෞද්ගලික ජීවිතේ මඩ ගහලා නැහැ දර්ශනයේ මේ 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 සිදුවීමට බද්ධ වෙච්ච තව සිදුවීමක් තියෙනවා මම යන්න ඉස්සෙල්ලා ඔයාලට ෆෝන් එකේ මෙසේජ් එක පෙන්නන්න ඒක එවලා තින්නේ කවුද කියලා දැනගත්තට පස්සේ ඒ කියන්නේ පුද්ගලයා නෙමෙයි නමුත් එතන එතන හරි විකෘති මානසිකත්වයක් තියෙන සංස්කෘතියක් තියෙන සමාජයක ජීවත් වෙන මිනිහ ඒ නිසා මම මෙතනින් හැට ගැන කතා කරන්න කැමති නැහැ මොකද මේ 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 ඉන්ටර්වියු එක ඇත්තටම දර්ශනයේ බලන්නේ ඔයගේ ලංකාව විතර නෙවෙයි ලෝකෙ මිනිස්සු බලනවා මේ විනාඩි 30 මිනිසුන්ගේ රටේ මොකද්ද ප්‍රශ්නේ මේ වගේ මිනිසුන් ගැන කතා කරන එක අදාළ වෙන්නේ නැහැ ඔබතුමා අහපු නිසා ඥානක ගැන හිම නැත්තම් යා ට්‍රාන්ස් එකකට ආපුව මෙයාට මේ වුණාම තමයි මෑනියෝ වෙන්නේ එහෙම දෙයක් වෙනවද එතන එහෙම එකක් කියනවා එහෙම එකක් තියෙනවා ඉතින් මම ඇත්තටම දැක්කා මම ගියා දින්දා මං ඉන්නකොට මගේ නිවස එයාට පේනවා එයා යනවා ඒ වගේ දේවල් සිදු වෙනවා ඒ මොකද දන්නවද මේ මේ හරි දැන් අපි මේක අහන්නෙම මොකක් හරි මේක ඉවරයක් කරගන්න ඕන මේ ප්‍රශ්නේ හරි කරදරයක් අපි හරියටම මේක දැන් ඔබගෙන් හරි කම්මන්නේ දැනගෙන දැන කියාගෙන මේක හරියට මේ මේ එක්සැක්ට්ලි මේක ට්‍රේස් කරගත්තට පස්සේ මොකක් හරි මේ කතාව ඉවර කරන්න පුළුවන් මේ ශාස්ත්‍රූවරියක් මෙන්න ඔරිජිනල් දෙයියෝ දැන් මේකවත් අදහල්ලා මේක පින්තූරයක් ගෙදර තියාගනින්නලා මේකට පහම් පත්තු කරහල්ලා මල් මාලයක් දාහල්ලා නේද මොකක් හරි මේ කතාව ඉවර නැත්නම් මේක හරි කරදරයක් නේ මේ හැමදාම අනුරාධපුරයේ කිව්වම ඥානෙක් ගැන කියවෙනවා දර්ශනය මේක මම උන්ට පොඩි බාධා කිරුණා දෙයියෝ කියන්නේ කට්ටියක් යකු වන්දනාව කියන්නේ තව එකක් ඇත්තටම මේ පහුගිය කාලේ මම මට ආපු ප්‍රශ්නත් එක්ක මම අලුත් තැනකට ගියා මම කියන්නේ මම හොඳ මිනිහෙක් කියලා මම කියනෝ නම් මම හරි බොරුකාරයෙක් උප්පත්තියේදී අපි අහිංසකයි अभी जीवित गमने आने को वरद नम जीवित काले वरदी हदागो की जीवित लाइफ अन्सल कथोलिक बौद्ध की बुद्ध आत्मेनो अपे आगमेनो अभी कर्ण हुंदना मे आत्मेतो इट पास अनात्मे कर्ण पौटिक गिनी सर मम्मी पोट तेरूंग पौग्य मैं मम मट पौग्य और मस हाई की तन मट तेन पुल मैं अद अलू तनकी मम कथा करें मल पेरे तो कुंभांड मिनसुंट सत्य अवबोध कर बेरुना दय्य मंगा विनो दय्य मम कथा मेरे कूसे पिंडको भयना कुनहर पगेनो अरगेनो एट बुंतनो बिंतनो मेहनो खरुन कथा करें ट्रंप परदल जो बैन जनाधिपति जो बैन मुखा दिखे मम अमेरिका भी सेल पूर्वशी जनाधिपति अब जनाधिपति मैं मुखा दिखे लिखी मट मे चंदे दुनी इक कोट्टर मम या इतना तम मुखदी कथा वाले कोहमद हेसरी कोहमद मट मटोड़ भयती मम पार्लमेंट नंप हकी ये पार्लमेंट की नंपे उतमा कथा नम की मट इधन सर मे नंप ब्लैकमेल कर सर की सर की पर्णातीत धरत देखे पर्णातीत सर करबूदेवल मेकुला दंडो एक मे मेतना प्रश्न अत्र देशपालक हिरावेलाइन मठ पार्लमेंट गहाने अको अयुबल हरिंट गहा दिन प्रेसर इवगे नालिका देखा ये गहन को मठ एगोल उन सर अवे अवे मठ पेने इतना इन देवी के यक्षे दिखने दाने इतना प्रश्न दिए आप कोहमद हरिट के मे देवी के मे वेकरा नहीं तो मेक यक्ष बल वेगी हिंद मट पे नो हरी सदा देवी कथा करोट यक्ष बल हरी तैल प्रश्न अदत् दर मे आंडे प्रधान नालिकावक धरन नालिका राज्य राज्य प्रधान रूपवाहि नालिकावक धरने तदेक युवा मंत्री वे कांडपाक्षे मुखदे संपूर्ण नाम देशपाली पार्लमेंट आप मिनसुंगे उगत कम सब बुद्धि मत कम हिंगेन बलदी दर्शन अत्र पार्लमेंट मंत्री लज्जा वक्य मम मगे नम नाक जूड हरियंत्र लंका दास दहाट इसला नीति तिबुन ओन विधिया नॉमिनेशन पेपर के नमलियागन बोलो अक्षर नस्कर गुड़ अभी
එතකොට ඉස්සරම මම මේකට උදාහරණයක් ගේනවා ලලිත් ඇතුළත් මුදලි මහත්තයා හැමදාම යාගේ නොමිනේෂන් පේපර් එකේ ලිව්වේ ඇතුළත් අතුලත් මුදලි ලලිත් කියලා. එයාට අංක එකට එන්න ඕන නිසා. ඒ වගේම මේකේ ඉතිහාසය කරත් මහේන්ද්‍ර පර්සි රාජපක්ෂ. යාගේ නොමිනේෂන් පේපර් කියන්නේ මහේන්ද්‍ර පර්සි රාජපක්ෂ කියලා නෙමෙයි. මහේන්ද්‍ර රාජපක්ෂ නම වෙනස් කරන්න පුළුවන්. මමත් පොඩි එකක් පළවෙනි පාරට ඇද්දී ඉල්ලද්දී මට හොරි වුණා පළවෙනි පාරේ ඉල්ලද්දී අපි 2009 යුද්ධය වෙලා දවස් 10 න් ඉල්ලුවේ. හැබැයි මම ඒ නමට මං අනිසිරිගත කෙනාට කිව්වා මට සයන්ෙන් අකුරක් ඕනේ මොකද මට නම්බර් 3ක් එක ළඟ ගන්න ඕන වුණා. ඒ වෙන අපේක්ෂකයෝ 3 දෙනෙක්ගේ නම් 3ත් එක මට ගන්න ඕන. ඒ දෙක يعني 16 17 18 මම හිතා මං 18 ඉඳ කොයිද අන්තිම ඉල්ලේ. ඒතර 16 17 යනි දෙන්න මගේ නම ඒතර ඊට පස්සේ සෙට් වෙනවා. ඊට පස්සේ මං කිව්වා සයන් දාන්න කියලා. ඊට පස්සේ ආයෙත් දාන්න ගියාම ඒ සිරිගතේ වැඩ කරන අක්කා කිව්වා සර් එහෙම බෑ නමම ලියන්න ඕනේ කියලා. මයි කලි සින්දු අක්කහයිද මගේ මොටිවේෂන් වලට මම සමහර සින්දු සේඩ් කියලා බෑන්ඩ් එකක් තිබුණා ඒක බලන්න පුළුවන් දැන් උනත් YouTube එක කියලා සේඩ් කියලා ලස්සන සින්දුවක් තියෙනවා ඒ සේඩ් S A D E සේඩ් කියන වචන බෙදෙන සිංහලින් නොමිනේෂන් පොලේ පුරවන්න මෙයා ලියලා තියෙන සේඩ් කියලා හැබැයි මම අද එකක් කියන දර්ශනයයි මම අද ලංකාව ගැන ලැජ්ජ වෙනවා ඇත්තටම ලැජ්ජ වෙනවා දැන් මට මඩ ගහනවා මේ ලංකාව උගත් කියන මිනිස්සු මන් දෙක රේගුවේ හිටපු නිලධාරියෙකුත් මගේ එකක් ෂෙයා කරලා නම් මූ තම්බියෙක් නේ කියලා හරි එතකොට මොකක්ද මේකින් කියන වචනේ මම එදා ඉඳන්ම කිව්වා මම ජාතිවාදීෙක් නෙවෙයි මං ජාතිකවාදීෙක් කියලා. ඔන්න ඕකයි මට ගහන්නේ. දැන් මාව තම්බික් කරලා, මාව සල්ලාලික් කරලා, මාව කුඩෙක් කරලා. හරි? මම දෙනෝකහාමී නැතුව අනිත් හැම ගෑණියෙක්ම ජීවත් වෙලා තියෙනවා. මේ රටේ දැන් තියෙන විදියට. එතකොට මේ කියන විදියට. මේ කියන විදියට. ඒ කියන්නේ මේ 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 මේකේ මගේ චරිතය මන්දක මට තවන අපහාසාත්මක සින්දුවක් හදලා තිබුණා. හරි? ඒක YouTube එකේ දාගන්න බැරි වුණා. ඒක WhatsApp වල යනවා. ඒ වගේ තවද නිින්දිත විදිය කියනනම් මම අද මම හැමදාම කියන්නේ මම කාටවත් සාප කරන්න කියලා කියන්නේ නැහැ. හැබැයි මිනි මරපු මිනිසුන්ට මම සාප කරන්න කියන්නේ. ඒ සාපේ ලැබෙන්න ඕනේ කියන. මොකද පාස්කු ප්‍රහාරය ඔබතුමා දැක්ක මට පුදුමාකාර මේකක් චෝදනාවක් කෙල්ල කරා. අද හැබැයි එකින් එක එළිවෙමින් පවතිනවා. ඒ වගේ මම කියන හැබැයි ඔය පාර්ලිමේන්තුව කතා කරන මිනිසුන්ට මට බොරුර චෝදනා කරන මිනිසුන්ට කර්මය කියන එක කවදාහරි පරිසම් දෙනවා. ඒ කර්මය කියලා එකක් තියෙනවා. මට ඔය කියන දේවල් ඒවන් තමන්ට දරුවෝ ඉන්න ඒවා වෙන්න පුළුවන්. ඒ නිසා මම අද පැහැදිලිව කියනවා මම ජාතිවාදයෙන් නෙමෙයි ජාතිකවාදයෙන් මං මගේ නම මුස්ලිම් සම්බන්ධය ඇති බොන්නේ හැබැයි මම මුස්ලිම් මුණායි කියමුකෝ මට මම ඒක ගැන හැංගෙන්න මං කවදාවත් මේ මිනිස්සු වගේ දේශපාලනයෙන් සුදු රෙද්ද පොරව ගන්න කැමති වෙන මිනිහෙක් නෙමෙයි මම සයිඩ් මෞලවි මොහමඩ් වුණත් මමත් මේ ලංකාවේ ශ්‍රී ලංකාවේ ජාතිය හැබැයි මම එහෙම එකක් නැහැ දැන් මාව මේ මුස්ලිම් මිනිහෙක් තම්බියෙක් කරන්න හදන්නේ ඒ කියන්නේ එහෙමනේ කියන්නේ මූ තම්බියෙක් ඇයි එහෙම කරන්නේ ඇයි ඒ වචනේ පාවිච්චි කරන්නේ මේ ජාතික ජාතිවාදී මානසිකත්වයෙන් රට විනාශ කරන්න යන මේ පිරිස මේ පිරිසට තියෙන දේශපාලනයේ එකම ක්‍රමවේදී මේකෙන් එලියට පයින්න ජාතිවාදය අවශ්‍යයි දැන් ආණ්ඩුවට විරුද්ධව කතා කරන මම තම්බිය බවට පත් වෙනවා එක පැත්තකින් කුඩෙක් බවට පත් වෙනවා එක පැත්තකින් සල්ලාලෙක් බවට පත් වෙනවා මේ ඔක්කොම කරන්නේ මේවා නෙමෙයි මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ මේ අපි අහන රටේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න වලට උඹලගේ උත්තර මොකක්ද උඹලගේ වැඩ පිළිවෙල මොකක්ද උඹලා ෆේල් වුනේ මේ හේතු නිසා ඇයිවට උත්තර දෙන්නේ නැත්තේ මිනිමරුවොත් එක ජීවත් වෙන්නේ පාස්කු පහරේ අල්ලපු මිනිහෙක් නැහැ තඹ ෆැක්ටරියක් අල්ලලා 10 දිනේ නිදාස් කරලා නඩු අයින් වෙනවා එතකොට ඉස්සෙල්ලා කිව්වේ නිවල් හිරන්සල පොර ගගහ කිව්වේ මුන් තමයි ඔන්න අල්ලගත්තා කියලා ඉතින් මොන තරම් බොරුවද ඉතින් මම අර හිජාසිස් පුල්ල ගැන කතා කරපු නිසා ඔන්න ඔය එන 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 ෂොට් එක මට මම කතා කරේ ජාතිවාදීලා ඉන්නේ නෙමෙයි මං කිව්වේ ජාතිකවාදී මං කිව්වේ මිනිහට චෝදනා තුන චෝදනා ඉදිරිපත් කරපන් මොකද මොනා වුණත් ලංකාවේ හොඳ ප්‍රසිද්ධ පාසලක ඉල ප්‍රධාන ශිෂ්‍ය නායක වෙලා ඒමිනියගේ එහෙම සම්බන්ධයෙන් ජීවිතේ තිබිලා නැහැ ඔප්පු කරපන්. එහෙම නැත්නම් මොකද්ද බී රිපෝට් එකක් දාපන්. තස්තවරයක් කියන්නේ පනතර මිනිහෙක් කැට කරන්න එපා. රංජන් ගැන බලන්න. රංජන්ගේ මොකක් හරි මෙහක් වෙන්නේ මම කිසිම උසාවියක දුන්න තීන්දුවට මේ අභියෝග කරනවා නෙමෙයි. මං කිව්වාගේ රංජන්ගේ කටේ සමාජතන් වල බ්‍රේක් නැහැ. ඒක අපි කවුරුත් දන්නවා. හැබැයි දීපු දෙයගෙන අපි මිනිස්සු හැර අපි දැක්ක රංජන් පාර්ලිමේන්තුවේ විරුද්ධව සටන් කරපු මිනිහෙක් අද මට මොකද්ද මේ වෙන්න යන්නේ? ඒකේ දෙක මට වෙන්න යන්නේ වෙන්න යන්න පටන්ගෙන තියෙනවා. රටේ ජනාධිපතිවරයා කියනවා මම චරිත දෙකක් කියලා. හරි? ඒතර මම චරිත දෙකේදී මට ඒ චරිතෙත් වෙන්න පුළුවන් මේ චරිතෙත් වෙන්න පුළුවන් මට අවධානමක් තියෙනවා. මම පොලිස්පතිට ලියුමක් ලියන උත්තරයක් නැහැ. ඊයේ පෙරේද අන්තිම පාර්ලිමේන්තුව තාම උත්තරයක් ලියන්න බෑ පොලිස්පති. ඔබතුමා ලංකාවේ පොලිස්පති මිසක් ආණ්ඩුවේ පොලිස්පති නෙමෙයි කියලා. පැය 3කට පස්සේ පාර්ලිමේන්තුවට අතින් ලියුමක් ගෙනවා. ඊගාව ඊට ඉස්සෙල්ල දවසේ දිනේ දාන මොකද කියලා දින උඹට කිසි ප්‍රශ්නයක් නැන්නේ ජනාධිපතිතුමා උඹට බැන්නේ මේ ලංකා මිනිස්සුනි මොඩියොද මං කිව්වේ මට ඕනේ ආරක්ෂාව කියලා අයියේ මං කිව්වේ මට මේ STF වට කරගෙන මං දැන් ඔබතුමා මාව දැක්ක මං කොහොමද ආවේ කියලා මම ආවේ මොන විදිහටද කියලා ඔබතුමා දැක්ක ඉතින් මම එහෙම ආරක්ෂක මානසිකත්වයක් තියෙන පිස්සෙක් නෙමෙයි මම කිව්වේ මට වාසනීය ආරක්ෂක දැන් වාසනීය ආරක්ෂක නැහැ
පාර්ලිමේන්තුව කතා කරොත් වෙන සෙට් එකක් දාලා මඩ ගහලා ඒක ලංකාවේ ඉන්න ගංජා නාලිකාවයි අනිත් එක කුඩු නාලිකාවයි මාව තියාගෙන බයිට් කරනවා හරි ඉතින් මේ රටේ මිනිස්සු කොහිද යන්නේ ඉතින් ඉතින් පැනියක් පොවන්න පුළුවන් නම් ඔච්චර දුරට ගිහිල්ලා මම එදා කිව්වේ ඒකයි කෙනෙක්ව ජනාධිපති කරන එක සිම්පල් ඉතින් හරි දැන් මේ ළඟ ජාතික හැඳුනුම්පත තියෙනවද ඩෙන්ටිය දෙනාව කැමති නිසාම මේකත් ගෙනාව මේ ඩ්‍රයිවිං ලයිසන් එකත් ගෙනාව පාස්පෝර්ට් එකත් දෙනවා ඔන්න උපෙන් ගෑල්ලකුත් පෙන්වන්න පුළුවන් ඉතින් උපෙන් නැතුව මේව හදන්න බෑ නාලක ජූඩ් හරින් ප්‍රනාන්දු 270 මීගම් පාර වත්තල ඔව් මේ තමයි මගේ උපන් දෙහස් ඉඳන් හිටපු ඇඩ්‍රස් එක මොකද හිතන්න එපා පුතුමාගේ මේ පෞද්ගලික මේ මේ නෑ ලිපිලේකන බලන්නේ මේ මේ නම පිළිබඳව මහා හාහුවක් ලොකු ආන්දෝලනයක් මේ පාර්ලිමේන්තුවේ කතා කරා මගේ උපෙන් කිව්වොත් එහෙම මේක මේක බලන්න පුළුවන් මේ උපෙන් මගේ මේ මේ ඔරිජිනල් කොපිය ද ඒකේ තියෙන මගේ පියාගෙනම නිහාල් බෙනිටෝ එලෝසියස් ප්‍රනාන්දු 1951 ඉපදෙන්නේ අම්මා විදානලාගේ නිමාල්කා එසලින් දයන්ති දිමෙල් මොරටු අම්මගේ ගම අම්මා 1956 ඉතින් මම හිතනවා මට ගහන ගැහිල්ල ඒක එකතකට මම ඇත්තට මම පොරක් කරලා මට පොරක් වෙන කිසිම වුණාවක් නැහැ මාවද පොරක් කරේ මේ ආණ්ඩුවට මම ඇත්තට ස්තුති වෙනවා පොරක් වුණාට කමන්නේ මං කිව්වර පස් දෙනාගේ කෙනෙක් මෙතනට ෂොට් එකක් දෙන්නත් chance එක තියෙනවා ඊපස් එක තමයි දැන් මේ මේ කතාව අපි මේ ෆ්ලෝ එකේ මේ ආරම්භ කරපු තැන ඉඳන් දැන් අපි අවසන් කරන්න යන්නේ මේ ප්‍රධාන මාතෘකා දෙක තුන ඔව් අපි විශ්වාස කරනවා අපිට පේනවා විශ්වාස කරනවට වඩා අපිට මේ 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 ඒක මේ දකින්න පේන්න අහන්න ලැබෙන දෙයක් ඇත්තටම හරි පොරක් වුණා රංජන් රාමනායක බන්ධනාගාර ගත වීම හරි මතේතුමා අපි අවංකවම කතා කරොත් නිකන් හිතට එකඟව මේ ඔනස්ලි කතා කරොත් එහෙම රංජන් බන්ධනාගාර ගත වීම සහ ඔබට ගම්පහ දිස්ත්‍රික්කයේ ඉලෙක්ෂන් ඊළඟ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තරඟ කිරීම අතර යම්කිසි අපිට පේනවා ඔබට අවංක ග්‍රවුන්ඩ් එකේ ෆ්ලෝ එකේ වාසියක් තියෙනවා මේ අපි මේ කුවක සතුටක් විඳිනව නෙමෙයි කුවක වින්දනයක් සොයාගෙන යනවත් නෙමෙයි අශ්ලීල නමුත් අපිට පේන්න තියෙන දේශපාලන කතන්දරයේ න්‍යායපත්‍රයේ ඔබ අනාගතයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරඟ කරනවා නම් රංජන් ඇතුළට යාම සහ ඔබට තමයි වැඩිම වාසිය තියෙන්නේ මේ කාණ්ඩ පක්ෂයටත් වඩා විපක්ෂයටත් වඩා ඔබට පෞද්ගලිකව හරින් ප්‍රනාන්දුට්ටියට වාසිය මොකද හිතන්නේ හොඳට ඔබතුමා මේ අපේ සාකච්ඡාවල ආගිද්දද කියලා ඒක ඔබ බය වුණේ නැග තමයි අපි පරිබාහිර පස්තු වෙන්නේ අද දවසේ අපි සාකච්ඡාවක් කරා මම දැන් සති 3-4 ට ඉස්සෙල්ලා අපි බදුල්ලේ මම තමයි ලංකාවට දිනමු කියලා මෙහෙයුමක් කරගෙන අපි මෙහෙයුම් කමුට හැම ඡන්ද පොලකම කරගෙන යනවා. නමුත් මම බදුල්ලේ ගැන බොහොම ලොකු කලකිරීමක් ආවා අපි වැටිලා කිය. පෞද්ගල කාලයේ මගේ දේශපාලන ඡන්ද නොවිල්ලීම සහ ඒක තුළ අපි දැක්ක විශාල කඩාවැටීම මං කිව්වා මං ආයෙත් බදුල්ලට යන්නම් කියලා. හරි. ඒත් මේ රංජන් කිසිදුමත් එක්ක අද මේ කතිකාව ආයෙත් ගොඩ ආවා. ආපුවම දැන් විශේෂම දැන් මේක අපිට කවුරුත් කියලා නැහැ මම මේ උඩ ඉන්නේ අදාළත් මේ කතාව උනේ හවස 3ට විතර මේක බලලා උදව් කොහොමද දන්නේ කියලා ඉතින් මං කොම මේ වෙලාවේ රංජ වෙනුවෙන් ගම්පහ රංජ නැති වෙන එක අපිට අවාසි කියලා යම් මේකේ මේ 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 තීන්දුව දඩු වුණොත් මම නම් විශ්වාස කරන්නේ මේකට සහනයක් ලැබෙන්න ඕනේ මේ මිනිස්සුන්ට පව් මේසෙල් කටින් වචනයක් පිට වෙන්නේ නැහැටි මම කියන ශේෂ්ඨාධිකරණයට ගරු කරන්න ඕනේ එන්න ඉතින් ඒවරුන්ට ගරු කරන්න ඕනේ බෑතුමා අර ලක්ෂ්මන් කිරෙල්ල මහත්තයා කිව්වා වගේ මොහන් සිල්ලා ඒ වගේ දෙයක් කිව්වට පස්සේ රංජන්ට එකෙන් කලකිරෙන්නේ නැති රංජන්ගේ පැත්තෙන් රංජන් තනිකඩ මිනිහා රංජන් නියෝ කටේ බ්‍රේක් නැතුව යමක් කියන්න ඇති නමුත් රංජන්ගේ අඩුව ගම්පහට දැනේ ඒ නිසා ගම්පහ මිනිසු රංජන්ගෙන් ඇවිල්ලා ගෙදරට සල්ලි දෙන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ පාටි වලට එන්න නෙමෙයි සත්‍ය කතා කරන්නේ රංජන් වෙනුවෙන් ඒ හිඩස පුරවන්න කවුරු හරි ඕනේ වෙයි බදුල්ලගෙන හිතන්නත් ඕනේ නේද මට සෛප්‍රියන්දස නායකතුමා කොත් තාමුසෙ කිසි තීරණයක් ගන්න නැහැ නේ දෙකේ එකක් තීරණය කරරව කිය. ඉතින් මම මේ මම තාම ඒ දෙබිඩියාවේ ඉන්නේ. නමුත් මම දැන් මේ වෙනකොටත් වත්තල ප්‍රදේශයේ සංවිධානය කටයුතු කරනවා. ඒ වගේම මම බදුල්ල දිස්ත්‍රික්කේමත් මම ඒ කරන කටයුතු කරගෙන යනවා. ඉතින් හැබැයි අර ඉස්සර කාලේ නම් පුළුවන් තැන් දෙකේ ඉල්ලන්නේ. ඉන්දියාවේ පුළුවන් තැන් දෙකේ ඒක නායකතුමා කෝ ඒ නීතිය මෙහෙ නැහැ නේ. ඔබ දෙකේ එකක් තීරණය කරපන් කියලා. अबे मटा में पुड़ी आशा वाती है ना गंपा है इन्न खाईवारु का आरोटी का कीनो बदुल्ला रहता बदुल्ले देंगी ना मंदा किए फिर दा नो को गोंका ताकि ये किए ना अबे नोगत काम है जब मैं नोगत तो ते के गियो मगेत तात्ते इतने टा बैठे ना अबे गंपा है इन्न रियल
ඔය බිස්නස් කරන ඔය මට චෝදනා කරන බිස්නස් එකේ ඉන්න ඒ වගේම තනි පස් වැලි හොරගම් කරන මහා ගණයේ ඉන්න ජාවාරංකාරෝ ඉන්නවා රංජන් නිතන්ට තමයි යෙල්ල රණ්ඩු කරේ ඉතින් රංජන් ආවත් මායි රංජනුයි කියන්නේ ගම්පහ ඔය සත්‍ය එලි ගන්න පුළුවන් තනක් ඒකට අපේ ශක්තිය ජනතාවගෙන් දැන්ටම ඇවිත් තියෙන ඒ නිසා තව මාසයක් විතර දෙන්න මම කොහොම හරි ඒකත් පොඩ්ඩක් හොඳට කල්පනා කරලා වාසිය කරකව ගන්න යන්නේ දැන් නෑ අතර නෑ අපි ඒක නෑ අතර මෙහෙමයි මම මම එදා සාටකේ දාපුමත් ඔක්කොම සමහර කට්ටිය උඹ දැන් මේ රංජගේ ගම්පහ දිස්ත්‍රික්කේ චන්දවලට දුවේ ගහන්න යන්නේ කියලා රංජන් නැතිද ගම්පහට නෙමෙයි රංජන් මුළු රටටමයි ඉතින් රංජන් රත්නපුරෙන් තන්දේ ඉල්ලුවා රංජන් මේ ගම්පහෙන් ඉල්ලුවා රංජන් හෙට ගිහිල්ලා වෙන තැනකින් ඉල්ලුවොත් රංජන්ට කේන්න පුළුවන් රංජන්ට ඒ ලොකු ඒ ජනතා බේස් එකක් තියෙනවා ඉතින් මටත් ඇත්තටම මම හිතනවා ඒහා සමානව මටත් මට කියලා අපේ අම්මයි ගමේ මුරුටුවෙන් ඉල්ලන්නත් පුළුවන් ඕනනම් මට වත්තලින් ඉල්ලන්නත් පුළුවන් මට ඕනනම් බදුලිසිකෙන් ඉල්ලන්නත් පුළුවන් මට එහෙම නැතුව වීක් කියලා හිතන ඩිස්ත්‍රික් කේර ගිල්ලන්නත් පුළුවන් ඉතින් මාව පොරක් මේගොල්ලන් කරාට ස්තුතිවන්ත වෙනවා හරි හරි නිගහන ඊළඟ ප්‍රශ්නේ අපි අහන්නේ හරීන් ප්‍රනාන්දු කියන පුරවැසියාගෙන් ඒ වගේම හරීන් ප්‍රනාන්දු කියන දේශපාලනඥයන්ගේ දේශපාලනඥයාගෙන් අපි අහනවා රටේ ආර්ථිකය ගොඩනගන්න ඔබට තිබෙන ඔබේ පෞද්ගලික දැක්ම විෂන් එක හරීන්ගේ විෂන් එක මොකද්ද आर्थिक क्रमवेदी विशाल प्रश्न गलपेन्नोने दर्शन अपे अध्यापन क्रमें अभी दिन श्रम बलकाय कोई विद्यार्थी दिन एक क्रमवेदिया देख तम विशेष जाति अंतर संबद्धता अद अभी चीन दिन अनुपत्ति इंडिया दिन इतने दी एक बैलेंस एक डील गहन हर इतने विशाल अड़पाड़ी देखम इसलाम अभी पौदलिक लंका हब्बेगा लंका हब्बे सिंगापूर वगे अभी हब्बेगा अभी जियोग्रफिकली अभी भूगोल पीटला सुंदर मत एक स्थान करना मिसक එහෙම නැතුව ලංකාවේ මදී නිෂ්පාදනය කළේ ඒක හරි ස්ලෝ ප්‍රොසෙස් එකක්. ඒක නෙමෙයි දැන් අපේ අන්තික 4th ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක හතරවෙනි කාර්මික විප්ලවය ගත්තොත් ඒක ටෙක්නොලොජි. අපේ අධ්‍යාපන ක්‍රමයෙන් බැලුවොත් එහෙම අද තාක්ෂණයෙන් එන උපාධිධාරීන් 1500ට අඩුයි. ලෝකෙට අවශ්‍ය සැපයුම අපි ගාව නැහැ. ලෝකෙට අවශ්‍ය තාක්ෂණ අපි නිර්මාණය කරන්නේ නැහැ. ඒ නිසා අපේ ලංකාවේ දක්ෂයෝ ඉන්නවා. ඒ අතිවිශාල දක්ෂයෝ ඔක්කොම බ්‍රේන් ඩ්‍රේන් වෙනවා. පිටරට යන ඩිග්‍රී ගත්ත ගමන් මොරටුවේ විශ්වවිද්‍යාලය පාස් වෙන දරුවෝ ඔක්කොම එලියට එනවා අපිට ඒ වපසට ඇදිලා නැහැ අපේ තියෙන සම්පත් වලින් අපි ප්‍රයෝජන ගන්න සම්පත් දිනපතා විකුණනවා මම ජොයින් වෙන්චර් වලට විරුද්ධ නැහැ මගේ සංකල්පිත ජොයින් වෙන්චර් කරන්න ඕනේ අපිට වාසි වෙන විදියට මම මේක විතරක් කියන්න බරාය සිද්ධිය මම කියනවා විශාල විනාශයක ආරම්භය beginning of the end ලංකාව හබ් එකක් වෙන එක ඒක හොඳට මතක තියාගන්න ඒකට හේතුව මේ ECT කියන පරයන්ත අදානි කම්පැනි ඉන්දියාවත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි මේක මේක වැරදිලා වටහා ගන්න එපා ඉන්දියාවත් එක්ක නෙමෙයි අදානි කියන කම්පැනිය සහ MSC කියන ආයතන නැවත් එක්ක තමයි ඒගොල්ලන්ගේ ජොයින්ට් වෙන්චර් එක ඉන්දියාවේ මුම්බයි නගර මුන්ද්‍රා කියන පෝට් එකේ පුංචි බාධා කිරීමක් කරන්නද හරි ඔයාට මේ ඔබට කියන්න පුළුවන්ද ඔබ මේ මේ නිශ්චිත මේ කතා කරන මේ මොහොතේ ඔබ නම් මේ රටේ රාජනායකයෙක් අපි උපකල්පනය කරමු ඔබ නම් රාජනායකයෙක් ඔබ ගන්න හරින් ෆර්නැන්ඩෝ කියන රාජනායකයා ගන්න දේශපාලන තීන්දුව කියන්නේ මොකද වරාය සම්බන්ධ වරාය සම්බන්ධ මම විශ්වාස කරනවා අර ගනුදෙනු මම එකයි කියනවා MSC කියන නැවෙන් තමයි ලංකාවට බිස්නස් එකේ මේ මම කියන්නේ ටර්මිනල් තුනටම CICT JCT SAGT කියන තුනටම 73%ක වොලියුම් එක ඉන්නේ එක නැවකින් එක නැවකින් MSC කියන ආයතන එක නැවක් නෙමෙයි ඒ ආයතන සම්බන්ධ එතකොට JCT කියන රජයෙන් පරිපාලනය කරන්නේ 55%ක් ඉන්නේ ඒකේ දැන් මේගොල්ලන්ුයි අදානියක අතර ගනුදෙනුවක් තියෙනවා ජොයින්ට් වෙන්චර් එක. අපිට රිස්ක් එකක් තියෙන මේ කියන්නේ ඒ නිසා මම ඉන්දියාවත් එක්ක මම හිතේනම් කතා ගන්නේ ඉන්දියාවට මේක ආයෝජනය කරන්න පුළුවන්. කන්ට්‍රෝලින් ස්ටේක් එක සහ මේ සංකල්පය අයින් කරගන්න ඕනේ MSC එකේ තියෙන ජොයින්ට් වෙන්චර් එක අපිට බලන්න උපාන විදියට. දැන් මේක අත්සන් කරන්න වෙනවාමයි. ඉන්දියාවට බෑ කියන්න බැරි වෙනවාමයි. ඇමරිකාවේ බලපෑම එනවාමයි. ඉන්දියාවට දෙන්න වෙනවාමයි. හරි? හැබැයි කවුද මැනේජ්මන්ට් එක කරන්නේ 49.51 වුණාට CEO ව දාන්නේ ප්‍රධාන විධායක නිලධාරියව දාන්නේ 49 කණ්ඩායම නේ ඉන්දියාව නම් අපිට අඹසරණයි වරාය ව්‍යාපාර තව අවුරුදු පහම මේකේ ප්‍රශ්න දෙන්නේ මේක ආණ්ඩු කියන හැමදාම ඉන්නේ අපි හිටියන්නේ ගියානේ කපාට මේ ඉන්න ඔය කෑ ගහන මිනිස්සු මතක තියාගන්න ලොහුත් යනවා කියේ ඒ යනකොට හිස් තියෙන දෙයක් අපි අරගෙන වැඩක් නැහැ දේශපාලන මම අදත් හිතන්නේ සමහර දේශපාලනේ මේ මේ යන ක්‍රමවේද තව අවුරුදු දෙකක් ගියොත් ලංකාව ඉතුරු වෙන්නේ නැහැ
लंकाव मं की पुर्तगीसियाव लंदेसियाव इंग्रीसियाव देंदेसी वेन्दीसीट पास लंकाने सब वहाँ लंका मीनस लंकावे राज्य नायक पक्ष नायक आगमिक नायक मे सिविल संविधान नायक वृत्ति समिति नायक रटक हिंदू गोन मसहायक हरि लंकावे वर्तमान देशपालन क्रम अंत दूषित मे मे लांकीय देशपालन व्यूहयम मे पद्धति मितरम दूषित हेतुभूतवु करुणु हितामत्म कीटीकियाध्यापन क्रम अद्यापति में सुपाली मम अर दिन अंतिम उगत विश्वविद्यालय लेखन तो मट अट पास अमती वर तीन तो दिन युगे नवतीत लोकमा दम मन मगे तूम गिंडल अब मम अद अभियोग आंड मट अरक कैसे पनास्तना आगे इवलिए आंड अद्यापन सुसुकंदा सीटी की मम भाई तूक अपने हतलिस्टे अड्डा सीट अणुकड़ रेडी उसस पिल दीरेंद उसस पिलवत विनी देशपालने जनता बलिदून पलिए राज्य निर्दन सीन तीर गण युग अक्की पड़ी गट्टीन इक अभी पिलो इक शेस्त्री प्रवीण एंडो प्रवीण की मिनसुति विश्वासित व्यत्म अगद फेल तेन सह इक क्रम वेद हेदेन मे देशपालने हेदेना सामान्य उगत्म एवगेम चेक्स एंड बैलेंसेस मे रजे निर्धारित अनदने के तमंग महाजन मंत्री उनाम तमंट एमती उनाम तमंट ओनी तीन तीन रटकन मे रामू विनस्वीन लोकी दीवन रटवा रन तीन रामो गोनी अभी वग की अंडोनी तीन सह इतंट मेक हेदेन था कल दर्शन अये मितन दीवन राज्य पवती तत्व इंडिया क्लब मेमी तिन्द वर्तमान लांकीय मेतिवर्ण क्रमेट मुहूनदेन विशेष पार्लमेंट मेतिवर्णे गत्ता मे पार्लमेंट मेतिवर्णे अति विशाल अप्रमाण धनस्कंदेस् मनापक्रम अभी दकीन लभेन एम पुद्गल कोपमन मुदल तमुंगे चंद अपेक्षक व्यदराद मे फंड को आवे मुनतरम मुदल मेव मेव लभन्य को मेव व्यदंकराने कोहमद मेवगे शेषपत्र किसीम दया मेरटे चंदे लबादेन जनता वे उब हिता मेके याम किसी ट्रांसपेरेंसी काले अभी तुर तुरी पानी अमतक या पालन काले करतकने कमीशन बट अभी अदगी मैत्रिपास महत्तर दिन पास्त की नागते ना यथमा एत्र समर्थ तमंगी सहोदर अनुकुमार की सहति के कुल दीम पल्ले विड़ती अरे बलिगहन नावत तमंगी सहोदर उन्ना अभी हूं तटाव अरे मम की हि अरे बल पेरेत कमा पास समर्थन तमाम विन अभी मम्म उतमार की मेक कर हमको तीन अभी आसन मट मे तन दिल्ल को अभी दंट तीन अंको तुर तुरी पड़ता बतकम बेरका दाँ ये काटर की अरगना उतमान मगे बतकम बेरक मन कंटेस्क रूप ये मट उपर समाटा नईगहा आप अल्ल दूसरे नईगहन आई नई काल आप अभी हर कर मेके तुम्हारे पुलवा ये अरगे अभी ट्रांसपेरेंट मदी ये ट्रांसपेर मत ट्रांसपेरेंसी इंटरनेशनल के बतक दीपे नंपार पत्र के अपेक मगेन वर्ती अभी मगे दाबू लीव मगिलती पार्लमेंट अन्न अभी एम तीन सह कैबिनेट इवे जनाधिपति लेखन कार्य पुंजे मेमती बुन हुए बुन ममे लंकावे जनाधिपति आई मेन मगे देशपालन अद रटे जनाधिपति रटे नायक पार्लमेंट वक्यूत क्रम कपे रट गेलो हेतु ओबुतमा की उदे ओन मिनेट गत मिनेट तम आसन पास इतने दिन पार्लमेंट पुलवा डिस्ट्रिक्ट क्रम या मतमे अमार होती अड्डा गाँव बदल दिखाने मिलियन हाथी पहाकाश गंपा दिशा की वैडा कुल दिशा की वैडी रेडी सर मेक लेसी अद तीन तरंगे अद तीन मीडिया से वीदन की सात मे देश पालन दंडमेंट मंके चंद क्रमे जनाधिपति क्रमे अहोशी वेला आसन मट्टम ज्ञान हेम आसने नियोजित ये आसने ओन की टेन पुलवांग क्रिमिनल रीस्ती है अमेरिका आसने तमंगे पाक्षिकांगे तमंगे अपेक्षक तौर हर मीनिया होयागन पुलवा ये क्रमे हेदन का लंका देश पाले हर अवसान प्रश्न दिखाई संबंध इंडिया
හරින් ප්‍රනාන්දු කියන දේශපාලනඥයාගේ නෙමෙයි මේ ප්‍රශ්නේ අහන්නේ හරින් ප්‍රනාන්දු කියන මෙරටේ පුරවැසියාගෙන් අපි මේ ප්‍රශ්නේ අහනවා එක අපි පුද්ගලයෝ හතර දෙනෙක් ඔබට නම් කරනවා මේ පුද්ගලයෝ හතර දෙනාට ඔබට සිද්ධ වෙනවා එක්තරා අවස්ථාවක උපදෙස් දෙන්න එක උපදේශයක් දෙන්න සිද්ධ වෙනවා එක හරින් ප්‍රනාන්දු කියන පුරවැසියාට හම්බ වෙන අවස්ථාවක් සජිත් ප්‍රේමදාස කියන දේශපාලනඥයාට උපදෙසක් දෙන්න ඔබ පුරවැසියෙක් හැටියට දෙන උපදෙස මොකද්ද පළවෙනි උපදෙස හැමදාම උපදෙස් තමයි තුමත් එක දෙන්නේ අපි හැමදාම උදේට හම්බ වෙනවා ඒක මම එතුමා සහෝදර කෙරේ මට එතුමාට මොකද්ද කියන්නේ කියලා දැන් මම හිතනවා එතුමාට මම දෙනවා නම් දෙන්න පුළුවන් එකම උපදෙස තමයි එතුමා කරන වැඩ තනියෙන් කරන්නේ නැතුව හැමොත් එකම බෙදාගෙන කරන්න කියන එක මම මේ කියන්නේ බය වෙන්නේ නැහැ ඔයගොල්ලෝ ඉතින් හැම වෙලාවෙම කියනවා මොකද එතුමාට ඒ එතුමා ඒ කියන්නේ දැන් ඉන්න ස්ථානයේ එතුමා හැමෝටම වගකීම් බාර දීලා දැන් එතුමා එක් කරගෙන යනවා මම දන්නවා අපේ කෘත්‍ය අධිකාරියේ 25 වෙනිදා ඉතින් මම එතුමාට කියනවා නම් කියන්නේ ඔය දේ තමයි හැමදාම කියන්නේ දැන් මම කියන්නේ හැමදේම තනියෙන් කරන්න බෑ තමන් ඉතන ඉද්දි තමන් මොකද එතුමා එච්චර වැඩ කරනවා එතුමා පැයම ඉතන 18ක් 19ක් එක දිගට වැඩ කරනවා හැබැයි ඒකෙත් තමන්ගේ අර ෆන්ක්ෂන් රේට් එක අඩු වෙන්න පුළුවන් කාලය යන්නේ නිසා මම කැමති දකින්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා හොඳ කණ්ඩායමක් ලං කරගෙන හැමෝටම වගකීම් බාර දෙනවා හරි දෙක අවංකව කිව්වේ රයිට් හරි හිතට එකඟව කිව්වේ හරි දෙක නන්දසේන රාජපක්ෂ ජනාධිපතිවරයාට හරින් ප්‍රනාන්දු කියන පුරවැසියා දෙන උපදෙස මොකද්ද? තරිත දෙකක් වෙන්න එපා එක තරිතයක් වෙන්න නේද? හොඳයි. තුන අගමැති මහින්දට උපදෙසක් දෙන්න ඔබට අවස්ථාවක් උදා වෙනවා. වර්තමාන අග්‍රාමාත්‍යවරයාට ඔබ දෙන උපදෙස කුමක්ද? තමන්ගේ මල්ලිව දේශපාලනට ගෙනාවා නම් තමන්ගේ තිබුණේ ජනතාවාදී පැත්ත මල්ලිට පොඩක් කියලා දෙන්න. අවසානය. අවසාන දේශපාලනඥයා හරින් ප්‍රනාන්දු කියන ඔබට අවස්ථාවක් හම්බ වෙනවා නාමල් රාජපක්ෂට උපදෙසක් දෙන්න. මහින්ද රාජපක්ෂ ගිය පාර යන්න කියලා. මහින්ද රාජපක්ෂ දේශපාලනය කරපු මාර්ගය කියන්නේ ඒ කියන්නේ එතුමා මම නැවතුදා ගොඩක් කට්ටිය දන්නවා මම මහින්ද රාජපක්ෂට මාරලව් කියලා. එහෙම නෙමෙයි. මම එතුමා කියන දේශපාලන චරිතේ ජනතාවත් එක්ක එකතු වෙච්ච දේශපාලකයෙක් නම මම කැමතියි. එතුමා කරපු හරි වැරදි කියන්නේ නෙමෙයි මම කියන්නේ. පැහැදිලි. නමුත් මිනිසුත් එක්ක ඉන්න ඕනි කන්සෙප්ට් දිනන්නේ. එතුමාට පුළුවන් වුණා බාල්කෙල් ගිලා හරි අහත් බලයට ඒක පට්ට පණිවිඩයක් අපේ භාෂාවෙන් කියනවා. ඒ නිසා මම හිතනවා ඕනම දේශපාලකයෙක් එතනට ගරු කරන්න ඕනේ. මම ඒ ගරු කිරීම එතුමාට කරන්න දෙන්නේ නාමල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තනට තාම ගිහිල්ලා නැහැ. මම හිතනවා එතුමා එතනින් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ කියලා. අවසාන ප්‍රශ්නය ඔබෙන් අසන විමසන අපි දැක්කා අවුරුදු 4-5ක් ඔබ කැබිනට් එකේ හිටපු ලාබාලම අමාත්‍යවරයා කැබිනට් අමාත්‍යවරයා හරිද හරි ඔව් ඒ දවස්වල ඔබ එච්චර පේන්නේ නැහැ වැඩි අර කැපිලා පේන්නේ නැහැ අර මේ තොරණේ නැහැ මේ තොරණේ හිටියේ වෙන වෙන තැන්වල නිකන් හරි නිහඬ පිළිවෙතක් එහෙම ලොකු තරුවක් නෙමෙයි ඔබ කැබිනට් එකේ ඉන්නකොට හැබැයි විපක්ෂයට ආපුවම මාර තරුවක් වෙනවා මාර පොරක් වෙනවා ඇයි මේ ආණ්ඩු බලය හොබවනකොට එහෙම කැපි නොපෙනෙන්නයි විපක්ෂයේ ඉන්නකොට කැපි පෙන චරිතයක් වෙන්නයි වැඩි බරක් අදින්න පුළුවන් ඔබට විපක්ෂයේ ඉන්නකොටද ඒකෙන් කියන්නේ මට හිතෙනවා ආණ්ඩු බලය ආපුවම ගොඩක් පේන්නේ නැති චරිත ඉස්සරහට එනවා ඉස්සරහට ඇවිල්ලා එතන උස්සනවා ඒකයි වෙන්නේ ඒ කියන්නේ දැන් මම 2014 පළාත් සභාවක් ඉල්ලලා පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා මට ඒ නිසා කැබිනට් එකක් දුන්නට ඊට පස්සේ තීන්දුව తీරන ගන්න තැන්වල අපි හිටියේ නැහැ කැබිනට් එක අපි පල්ලිසේ හිටියම ඒ ප්‍රශ්නවලට සියලු දේ රණලි කුසිංහ මහත්තයාට අද මේ තත්ත්වයේ ඉරණම උදා වුණේ එතනයි. එතන මම කියනවා සුජීව සේරසිංහලා අජිත් පී පෙරලා ඉරාන් වික්‍රමවර්ධනලා හර්ෂ දිසිල්ලා එදා කැබිනට් එකට ගෙනාවා නම් අලුත් තරුණ ජවයක් එතන තියෙනවා. පරණ සෙට් එකම දාගෙන එතනට ගිහිල්ලා අර බලය ගෙනල්ලා දීපු අලුත් කතා කරපු මිනිස්සු ඩයිලොට් වුණා. අජිත් පෙරලා අන්තිමට පෙරදුනා සුජීව සේරසිංහ පෙරදුනා හිරුනි කාලා පෙරදුනා. හේතුව මොකද්ද? අර පරණ සෙට් එක එතනට ආවා. අපි ඒගොල්ලන්ගේවට අපි ඩිෆෙන්ඩ් කරන්න වුණා. ඉතින් පස්සේ අපිට තේරුණා මේව ඩිෆෙන්ඩ් කරන්න බෑ කියලා අපි පැත්තක් ගත්තා. ඒ වලින් චෝදනාව අපිට තමයි. මොකද අපි මේ ආණ්ඩු බලය ගේන්නේ උත්සාහ කියන විශාල කාර්යයක් කරපු මිනිස්සු. රංජන්ට මුකුත් නෑ. එහෙම නිකන් හැමතිකන් ගයි. ඒ කියන්නේ අලුත් මිනිස්සු දැම්මම මිනිස්සු වැඩ කරනවා. මේ දේශපාලස අස ආද මේගොල්ලන්ට වෙලා තියෙන තේකෙන්නේ. අර කැබිනට් එක පරණ සෙට් එක මේකයි ෆේල් වෙන්නේ. එතන අලුත් සෙට් එකක් දැම්මම ඊට වඩා ලොකු බරපතලක් වෙනවා. ඒ නිසා මම හිතනවා සයිත් වෙනස මෙතන මම කියන්නේ දේශපාලම කපන්න කියන එක නෙමෙයි. දැන් මම ගුටි ගන්න ඕක ඔය පස්සට ගියා මෙතන දවසේ. මම කියන්නේ අලුත් නැවුම් දෙය දයාදන මහත්තයා කරපු දේ
එයාගේ 77 78 ආණ්ඩුවේදී ආවට පස්සේ 72 පස්සේ දැන් දුන්නේ සම්පූර්ණ අලුත් සෙට් එක. එතනින් තමයි මිනිසුන්ගේ අවුරුදු 17 අල්ලන් යන්නේ ඒ ගැම්මා. ඒ අලුත් පින්ම පෙරලන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්ද දෙන්නේ TV-ත් සෙට් එක වෙන්න දැන්. ඒක ෆේල් වුණා. උඩ ඉල්ලන්න ගත්තා, ටෙලිෆෝන් ඉල්ලුවා, චාටර් වුණා, පැණි ගේන්න වැළුවා. ඒ වියත් කියන ඒ බ්‍රෑන්ඩ් එක ෆේල් වුණා. දැන් මිනිසුන්ට ආයෙත් වියත් කියන සෙට් එකක් චුවර් නෑ. දේශපාලඥයන් චුවරුත් නෑ. මිනිසු කොයි පැත්තකින්ද මිනිසු කන්ෆියුස් ඇත්තට මේ වෙලාවේ. ඒ නිසා අපි හරි සංකල්පයක් වංශසගත සෛත්‍ය දශමයක් තමයි හැදුවේ නැත්තම් දේශපාලනේ අපි කාටවත් අමාරු වෙනවා. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැත්නම් අපි විශ්වාස කරන්නේ නැත්නම් ඒ නිසා ලංකාවේ දේශපාලනයට ලොකු ගැප් එකක් තියෙන තැන. ඉතින් මේක හරි දේශපාලඥයෙක් හරි විදිහට අතට ගත්තොත් ලංකාව හලුත් වෙනට ගිනින්න පුළුවන්. ඒ නැත්තම් අපි හැමදාම අර අවුරුදු 73ක් වෙලා 74ක් වෙලා නිදහස ලැබලා අපිට තවමත් නිදහසක් රටේ හරියට ලබන්න හම්බ වෙන්නේ නැහැ කියන එක මට පේනවා. හොඳයි, බොහොම සූතී. කාර්ය බහුල ඒ වගේම මේ නිශ්චිත මොහොතේ කතා කරන බොහොම ක්‍රිටිකල් පොසිෂන් එකක ඉන්න අවස්ථාවක තමයි අපේ ආරාධනය පිළිගෙන ඔබ අපේ ආයතනයට පැමිණියේ. ඒ සම්බන්ධයෙන් අපි ඔබට අපේ ස්තුතිය පුද කරනවා. බොහොම සූතී. ජය වේවා. සුභ රාත්‍රියක්.